පින්නතුන අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට අපි භාගිතුන් වහසේ දේශනා කරනකොට නිවැරදිව මරණ සතිය වඩන කෙනෙකුට උපකාර වෙන කරුණු අටක් පැහැදිලි කරලා තියෙනවා. ඒකේ පළවෙනි කාරණාව තමයි වදක පච්චු පට්ඨානතෝ කියලා කියන්නේ. නිරන්තරයෙන්ම වදකෙක් එළඹිලා ඉන්නවා වාගේ කියලා හිතන්න කියලා කියවි. තමන්ගේ ජීවිතේට වදකෙක් එළඹිලා. හැම වෙලාවෙම ඒ වදකයා කඩුව අරගෙන පිටිපස්සේ ඉන්නවා වාගේ දකින්න ඕනේ. නමුත් ඔහු කොයි වෙලාවෙ කඩුව පාත් කරයිද කියලා දන්නේ නැහැ. ඒ වාගේ තමයි අපේ ජීවිතේ මෙහෙම හිටියට කොයි වෙලාවෙ කොතන කොහොම නැති වෙයිද කියන කාරණාව අපි කවුරුවත් දන්නේ නැහැ. එහෙනම් පළවෙනි ක්‍රමය වදක පච්චු පට්ඨානතු. අපි පහුගිය ධර්මදේශනාවෙන් අවසාන හරියේ සාකච්ඡා කරමින් හිටියේ මේ කාරණාව. අපි මේ දේශනාව නිමා කරපු තැන ඉඳලා මේ කරුණු ටික ඉස්සරහට සාකච්ඡා කරමු. පින්නතුනි මෙතන මේ වදක පච්චු පට්ඨානතු කියන කාරණාවෙන් පැහැදිලි කළා සිතක් උපදිනවා, සිතක් පවතිනවා, සිතක් නැති වෙනවා. හැම සිතකටම උප්පාද, ස්ථಿತಿ, භංග කියලා අවස්ථා තුනක් තියෙනවා. ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා. නමුත් මේ ඇතිවීම, පැවතීම, නැතිවීම කියන එක මොන තරම් වේගෙන් සිද්ධ වෙනවද? තත්පරයකට සිත් කෝටි ප්‍රකෝටි ගණක් උපදිනවා. තත්පරයක් ඇතුලේ ඉපදිලා පැවතිලා නැති වෙනක් ඉවරයි. එක සිතක්ද සිත් කෝටි ගණක්. එතකොට මේ සිත මොන තරම් වේගවත්ද කියන කාරණාව අපිට කොහොමවත්ම හිතාගන්න බෑ. බුද්ධාදී මහෝත්තමයන් වහන්සේලා, මහ රහතන් වහන්සේලා මේ ඉපදීම පැවතීම නැතිවීම දකිනවා. ඒ තරම්ම වේගවත් මේ ක්‍රමය. එනම් මෙතන සඳහන් කළා මේ ප්‍රතිසන්දි සිත උපදිනවත් සමගම කඳු මුදුනකින් බිමට වැටෙන ගල් පතුරක් වගේ බිඳෙනවා කියලා. ප්‍රතිසන්දි සිත කියලා කියවි ඉස්සරලාම මෞකුසට බැහැගත්ත හිත. ප්‍රතිසන්දි සිත උපදිනවත් එක්කම ඒ සිතත් මැරෙනවා. කඳු මුදුනකින් බිමට වැටෙන ගල් පතුර බිමට වැටෙනකොට සීසීකර කුඩු වෙලා යනවා. උඩ ඉඳලා ගල් පතුරක් උඩට වැටෙන දිය බිඳුව ඒ ගල් පතුර උඩට වැටෙනවත් එක්කම විනාශ වෙලා යනවා. අන් ඒ වගේ තමයි ප්‍රතිසන්දි සිතත් ඇති වෙනවත් එක්කම බිඳිලා විනාශ වෙලා යනවා. මේ සිත උපදිද්දී සඳහන් කරනවා තනියම උපදින්නේ නැහැ කියලා. එතකොට සිතත් එක්ක තව මොනවද උපදින්නේ? සිතත් එක්ක උපදිනවා චෛතසික. කිසිම සිතක් තනියම උපදින්නේ නැහැ. අපි කියන්නේ චිත්ත චෛතසික. එතකොට මේ චිත්ත චෛතසික කියලා කියන්නේ දෙකක්ද? කාරණා දෙකක්. චිත්ත චෛතසික කියන්නේ කරුණු දෙකක්. ඒ කොහොමද කරුණු දෙකක් වෙන්නේ කියන කාරණාව අපි තව ටිකකින් සාකච්ඡා කරමු. ඊළඟට පින්නතුනි සඳහන් කරනවා මෙහි සිතේ තියෙන ශක්තියින් විශේෂයෙන් හිතක ශක්තියින් ගණනාවක් තියෙනවා කියලා සඳහන් කරනවා. සිතක් කියන්නේ ශක්ති සමූහයක්. එහෙම නැත්නම් ඒ උපදින්නේ තව ශක්තියින් ගණනාවක් එක්ක. තනියම උපදිනව නෙමෙයි, සිතක් උපදින්නේ තවත් ශක්තියින් ගණනාවක් එක්ක කියලා සඳහන් කරනවා. වේදනාව, තණ්හාව, සංඥාව, සංකාර ආදි වශයෙන් තනියෙන් නෙමෙයි සිත උපදින්නේ. එහෙනම් චෛතසිකත් එක්කයි. එනම් මේ වේදනා, සංඥා, සංකාර කියලා කියන්නේ ඒවර තමයි චෛතසික කියලා කියන්නේ. තවත් විදිහකට කියලා කිව්වොත්
අපි කියන හැඟීම් කියලා. ඊර්ෂියා සහගත හැඟීම. වෛරී සහගත හැඟීම. ක්‍රෝධයට බර හැඟීම. මේ හැඟීම් කියලා කියන්නේ මොනවද එතකොට? මේවට තමයි චෛතසික කියලා කියන්නේ. හැඟීම් වලට තව විදිහකට කියුවොත්. එමනම් චිත්ත චෛතසික. මේ දේවලුත් සමග ඉපදිලා ඒ දේවල් සිත සමගම නැති වෙලා යනවා. හිතත් එක්කම උපදිනවා, හිතත් එක්කම නැති වෙනවා. ඒක වත්තුකයි, ඒක ලම්භකයි කියලා කියනවා. ඊළඟට පින්නතුනි සඳහන් කළා මේ චෛතසික උපදින්නේ හෘද වස්තුවේමයි කියලා. සිත උපදින්නේ කොහෙද? හෘද වස්තුවේමයි. ඒ කාරණාව අපි කලින් දේශනාවේ පැහැදිලි කළා. හෘද වස්තුවේ පිරිසිදු ලේ තියෙන පැත්තේ, පිරිසිදු ලේ ධාතුව ගෑවී නොගෑවීමෙන් හදය වත්තු රූපය කියලා ඉන්ද්‍රියක් තියෙනවා. මේ හදය වත්තු රූපය මත තමයි මේ සිත උපදිනවා කියලා සඳහන් කරන්නේ. එතකොට මේ සිතත් එක්කම චෛතසිකත් උපදිනවා, චෛතසිකත් පවතිනවා, චෛතසිකත් හිත නැති වෙනකොට නැති වෙලාම යනවා. නැවත සිත හෘද වස්තුවේ ඉපදෙනවා නම් චෛතසිකත් එතනම උපදිනවා. නමුත් සඳහන් කරනවා සිත ඇහි උපදිනවා නම් චෛතසික උපදින්නේ ඇහිමයි කියලා. හිත දිවේ උපදිනවා නම් චෛතසික උපදින්නේ එතනමයි කියලා සඳහන් කරනවා. ඒ අරමුණම තමයි ගන්නෙ. මෙතන ඒ අරමුණම තමයි ගන්නවා කියලා කියන්නේ. මෙතන සඳහන් කළා ප්‍රතිසන්දි සිත මේ ජීවිතයේ උපදින පින්නදෙනි පළවෙනි සිත. ප්‍රතිසන්දි සිත කියන්නේ පළවෙනි සිත. ඉපදුන ගමම්ම නැති වෙනවා. මේ මම ඉස්සරලම ඉපදුනානේ පළවෙනි සිතනි කියලා පැවතීමක් නැහැ, උපදිනවත් එක්කම නැති වෙනවා. එහෙම නැත්තං ඒ කියන්නේ ඉපදුන ගමන් මැරුණ කියන එකයි. එහෙනම් පුද්ගලයා මැරි මැරි උපදිනවා. මේ මරණයට මොන මරණයද කියන්නේ? මේකට තමයි ෂණික මරණය කියලා කියන්නේ. චිතක් උපදිනවා, පවතිනවා, නැති වෙනවා. තවත් චිතක් උපදිනවා, පවතිනවා, නැති වෙනවා. ඒ චිතක් නැති වෙන වාරයක් වාරයක් ගාන කියන්නේ ෂණික මරණය කියලා. ඊළඟට පින්නතුනි මේ විදිහට ෂණික මරණය කියලා මේ ඉපදීම සමගම පැමිණි එකක්. පුද්ගලයා ඉපදීමත් එක්කම තම මරණයත් පැමිණි. නැවත උපදිනව නැවත මැරෙනවා. නමුත් ඔක අපිට තේරෙන්නේ නැත්තේ ඇයි? ඒක තේරෙන්නේ නැත්තේ ඒක මේ තරම්ම වේගවත් නිසා. ගිනි පෙනෙල්ලක් අරගෙන කරකවනකොට අපිට පේන්නේ ගිනි වලල්ලක්. ඇයි ඒ වලල්ලක් පේන්නේ? එතන තියෙන එක පෙනෙල්ල. නමුත් කරකවන වේගය නිසා වලල්ලක් පේනවා. ඊටත් වඩා වේගෙන් සිත් උපදින නිසා අපිට මේ මැරෙන බවක් තේරෙන්නේ නැහැ. මේ කාරණාව පැහැදිලි කරන්න අපූර්ව ජාතක කතාවක් තියෙනවා. ඒ ජාතක කතාවේ මේ කරුණ අපිට මනාව තේරුම් ගන්න පැහැදිලි කරලා තියෙනවා. අපි එකක් චුට්ටක් සාකච්ඡා කරමු. ජවන හංස ජාතකය. අපේ මහ බෝසතාණන් වහන්සේ ජවන හංස කුලයේ ඉපදිලා. ජවන හංස රජුරු. ජවන හංසයෝ කියලා කියන්නේ හරි වේගෙන් ඉගිලෙන්න පුළුවන් හංසයෝ ජාතියක්. මේ රජුරුවන්ට හිටියා සහෝදරයෝ දෙන්නේ. සහෝදරයෝ දෙන්න එක දවසක් රජුරුවන්ගෙන් අහනවා සූර්යයත් එක්ක තරඟෙට දුවන්නද කියලා. එපා කීවා. ඒ වැඩේ කරන්න බෑ. සූර්යා එක්ක ඉගිලෙන්න බෑ. සූර්යා හරි වේගෙන් ගමන් කරනවා. තත්පරයකට සැතපුම් 220ක් විතර කියලා කියන්නේ සූර්යාගේ වේගය. ඉතින් මේ සූර්යාත් එක්ක දැම්ම ඉගිල්ලෙන්න යන්න එපා කියලා කීවා. එමුණට මේ දෙන්නත් තරුණ වයසට එන්න එන්න ඒගොල්ලන්ගේ ජවය පිළිබඳව, ශක්තිය පිළිබඳව ලොකු මානයක් තියෙනවා. දවසක් දෙන්න කතා වුණා රජුරුවන්ට නොකියමයන් කියලා. ඉතින් රජුරුව නැගිටලා බලනකොට දෙන්නම නැහැ. රජුරුව දන්නව කොහෙද ගියේ කියලා. ඒ හින්දා රජුරුව ගියා හිරු පායන තැනට.
ගිල්ල බලහම දෙන්නම ඉන්නවා. කැමැත්තෙන් යාවි දෙන්නට ඒ වැඩේ කරන්න ඉඩ දුන්නා. සූර්යා නැගෙනවත් එක්කම මේ දෙන්න ඉගිල්ලෙන්න පටන් ගත්තා. සාමාන්‍යයෙන් උදේ 9 හමාර 10 විතර වෙනකොට බාල සහෝදරයා කෑ ගහල කිව්වා, අනේ සහෝදරයනි මා රැක ගන්න. හරියට නිකන් පියාපත්තකින් පියාපත් මුලින් ගින්දර මතු වෙනවා වගේ දැනෙනවා. ඒක මොහොතක් නතර වෙන්න නෙමෙයි, සූර්යා වේගෙන් එනවා, සූර්යයත් එක්ක යන්න ඕනේ. ඉතින් ඒ වෙලාවේ ඒ සහෝදරයා ගෙනහිල්ලා අපහු චිත්‍රකූට පර්වතයෙම තියලා එනවා. මධ්‍යාහනය උදා වෙනකොට අනික් එක්කෙන කෑ ගහලා කිව්වා, මට බෑ මෙතනින් එහාට යන්න නම් කියන දේ අහන්න නැතුව අපි ආවා, අනේ මං රැක ගන්න කියලා. එයත් ගෙනහිල්ලා තිබ්බා. එදා තමයි හංස රජ්ජුරුව කල්පනා කළේ මගේ වේගය බලන්න ඕන කියලා. මෙතෙක් බලලා තිබුණේ නැහැ. හංස රජ්ජුරුව ගියා ඉර පායපු තැනට. දැන් ඉතින් ඉර මධ්‍යහනට නිකන් ගිහිල්ලා. හංස රජ්ජුරුව මුලින් පටන් අරගෙන වේගෙන් ඇවිල්ලා සූර්යා පහු කරනවා. නැවත යනවා. දෙවනි පාරත් සූර්යා පහු කරනවා. ඒ කියන්නේ සූර්යාට වඩා අතිශයින්ම වේගවත්. බරණස් රජ්ජුරුවත් එක්ක ලොකු මිත්‍රකමක් තියෙනවා. මේ ජාතක කතාව හරි විචිත්‍රයි. දීර්ඝ ජාතක කතාවක්. මම මේක මේ කෙටියෙන් කියන්නේ. බරණස් රජ්ජුරුවයි හංස රජ්ජුරුවයි අතර ලොකු මිත්‍රකමක් තියෙනවා. ඉතින් හංස රජ්ජුරුව කල්පනා කළා, මම මේ නිෂ්ප්‍රයෝජන වැඩක් කරන්නේ. සූර්යාට මාත් එක්ක දුවන්න බෑ. දුවන්න බැරි නම් මම මේ වැඩේ කරන එකේ තේරුමක් නෑ. ඊට වඩා ප්‍රයෝජනවත් දෙයක් කරන්න ඕනේ. මොකද්ද කරන්නේ? කල්පනා කළ තීරණය කළා, මගේ යාළුවා බය කරලා යාළුවාට බණක් කියන්න ඕනේ කියලා. එතකොට යාළුවා බරණස් රජු. දැන් කොහොමද යාළුවා බය කරන්නේ? සඳහන් කරනවා මේ බරණස් රාජ්‍යයට උඩින් මේ හංසයා ඉගිල්ලෙනවා, මුළු බරණස් රාජ්‍යම කළුවරයි. ඇයි මේ දවාලේ රාජ්‍ය කරවල වෙලා තියෙන්නේ? සූර්ය රශ්මියට බරණැසට පතිත වෙන්න දෙන්නේ නැහැ. අපේ ඇයට තේරෙනවද හංසයාගේ වේගය කොහොමද කියලා? එක හංසයා ඉන්නේ මුළු බරණැස් අහසම වියම් වියනක් බැඳවාගේ වහලා. හරියට නිකන් ගිනි පෙනෙල්ල කරකවනකොට ගිනි වලල්ලක් තියෙනවා වගේ එක හංසයයි මුළු අහසෙම යනවා, අහස පේන්නේ නැහැ. එහෙනම් මොන තරම් වේගෙන් මෙයා ගමන් කරන්න ඕනේද? බරණස් රාජ්‍යම කරවල වෙලා රජුරු බය වෙලා ඉන්නේ. ඇයි මේ වෙනද කරවල වැටෙන්නේ නැති වෙලාවක මුළු රාජ්‍යම කරවල වෙලා? එහෙම කරලා රජුරු ගාවට යනවා. ගිහලා කියනවා, බය වෙන්න එපා. මමයි මේ කරවල කෙරුවේ. ඉතින් රජුරුවන්ට පිළිගන්න පුළුවන්ද මේක? රජුරු ඒ නිසා කිව්වා, මට ඒ වේගෙ බලන්න ඕනේ කියලා. සඳහන් කරනවා ජාතක කතාවේ නම් රජ්ජුරුව පියාපත් ඔසවලා පියාපත් අතර බෙහෙත් තෙල් ගැල්ලුවා කියලා. මේ තරම් වේගෙන් ඉගිල්ලිලා වෙහෙස ඇති කියලා. සඳහන් කළා, වැඩක් නෑ මහරජු, මට නම් පුළුවන් පෙන්නන්න. ඒ වුණාට මං යන වේගෙ පේන්නේ නෑනේ. නමුත් රජ්ජුරුවන්ට මේක බලන්නම ඕනේ. ඊට පස්සේ රජ්ජුරුවන්ට කතා කරලා කිව්වා, එහෙනම් දුනුවායු 4 දිනක් කැඳවන්න. රාජාංගනයේ ගල් කණුවක් ගල් ටැඹක් හිටවන්න. 4 දෙනා ගල් ටැඹ 4 පැත්තේ හේතු කරන්න. ඒගොල්ලන්ට කියන්නේ 4 පැත්තකට ඊතල 4ක් විදින්න කියලා. තමන්ගේ උපරිම ශක්තිය. ඒ ඊතල 4ම බිම වැටෙන්න ඉස්සෙල්ලා මං ගෙනල්ලා දෙනවා. දැන් එතකොට ගල් ටැඹ හිටවලා තියෙනවා. දනුද්දරයෝ 4 දෙනා 4 පැත්තේ ඉන්නවා. මේකත් මේ සාමාන්‍ය දනුද්දරයෝද? නේ, ඉස්සර දුනුවායන්ට තිබුණ පින්නතනේ විශේෂ උපාධි. ඒ ශිල්පයේ කෙල පැමිණියයිට ඒයට කිව්වා අක්කනවේදි, සරවේදි, ශබ්දවේදි, වාලවේදි. ඉතින් ඒ අය ගැන මේ වෙලාවේ දීර්ඝව විස්තර කරන්න ඕන නැහැ. මේ වගේ දක්ෂ දුනුවායු 4 දෙනෙක් තමයි ගෙනල්ලා 4 පැත්තේ හේතු කරලා තියෙන්නේ. හංසයා ඉන්නවා ගල් කණුව උඩ. රජ්ජුරුවන්ට පේන්නේ නැති හින්දා නූලක් බැඳලා තියෙනවා. හංසයාගේ කකුලක බැඳලා
හතර දෙන ඊතල් හතර මුදා හැරිය එක පාර. වැටෙන්ඩි ඉස්සල ගෙනත් දෙනවා කියලන කීවි. ඉස්සල්ල ගිහිල්ල බටහිර පැත්තට ඊතලයේ විදපුයක් කෙනගේ ඊතලයේ ගෙනල්ල එයාගේ පයපාමුලි තියෙනවා. තියල යන නැගෙන හිරට විදුපුයක් කෙනගේ ඉතලිගේට. එයාගේ ඉතලෙත් ගෙනල්ල එයාගේ පාම්පාමුලින් තියෙනවා. උතුරටයි දකුණට විදපු දෙන්න ඊතල දෙකත් ගෙනල්ල පයපාමුලින් තියෙනවා. එතකොට හතරම එක පාර ගන්නෙ නෑ. එකක් ගෙනල්ල විදපු කෙනාගේ පයපාමුල තියල තමයි අනිකට යන්නේ. ඊතල හතරම බිමවැටෙන් ඉස්සල්ල ගෙනල්ල තියල් හන්සය කණුවඩ ඉන්නවා. එතකොට මේ හන්සය මොන වේගෙන් යනව ඇත. බරණැස් රජ්ජුරුවන්ට තේරෙන්නේ නෑ මේක. පස්සේ රජ්ජුරුව ඇහුවා යාළුවේ හංස රජ්ජුරුවෙන් මීටත් වඩා වේගවත් දේවල් ලෝකෙ තියෙනවද? හංස රජ්ජුරුව කියනවා මේක මගේ උත්කෘෂ්ඨ වේගයක් නෙමෙයි. මේක මගේ මධ්‍යම වේගයක් නෙමෙයි. මේක මගේ සාමාන්‍ය වේගය. මේ ඊතල අහුලන්න ගියේ සාමාන්‍ය වේගෙන් උපරිම වේගෙන් නෙමෙයි ගියේ. එහෙනම් හංස රජ්ජුරුවනේ උපරිම වේගයටත් වඩා වේගවත් දේවල් ලෝකෙ තියෙනවද? ඔව් මහරජා. රජ්ජුරුවන්ට හිතාගන්න බැරුව ගියා මීටත් වඩා වේගවත් දේවල්. දැන් මේ සාමාන්‍ය වේගෙනි දැක්කේ. එතකොට මෙයාගේ උපරිම වේගය කොහොමද? එතකොට ඊටත් වඩා වේගවත් දෙයක් තියෙනවා නම් මොකද්ද ලෝකයේ ඒක? ඊට වඩා සඳහන් කළා මහරජා ඒ තමයි මරණය. මගේ උපරිම වේගයටත් වඩා වේගෙන් සත්‍යය හොයාගෙන මරණය. එහෙම කියනවත් එක්කම බර්ණස් රජුරුව සිහි නැතුවම වැටුණා. රජුරුවන්ගේ පිරිස මුහුණට පැන් ඉහලා නැවත රජුරුව සිහි ගැන්නුවා. මේ වෙලාවේ නම් රජුරුව ඇහුවා හංස රජුරුවනි ඒ තරම් වේගෙන් මරණය අපි හොයාගෙන එනවා නම් අපි මොනවද කරන්න ඕනේ කියලා. මේ ටික කරලා යන්න තමයි හංස රජුරුව ආවේ. ආන් ඒ වෙලාවේ බර්ණස් රජුරුවන්ට බණක් කීවා. මහරජය බය වෙන්න දෙයක් නෑ. මේ ලෝකේ තියෙනවා ධර්මයක්. දසදාන වස්තු සම්පූර්ණ කරගන්න. දස පුණ්‍ය ක්‍රියා සම්පූර්ණ කරගන්න. දස කුසල් වඩන්න. මනාව ජීවත් වෙන්න. ඒ මායයා කොයි වෙලාවෙ ලඟුණත් කමක් නෑ. බය වෙන්න දෙයක් ඇත්තෙම නෑ. මේ ටික සම්පූර්ණ කරගෙන සූදානම් වෙලා ඉන්න. එහෙමනම් ඔබත් මමත් මේ ජීවත් වෙනවා කියලා කියන්නේ මේ ගත වෙන හැම මොහොතක්ම මරණයට තමයි සූදානම් වෙන්න තියෙන්නේ. කොයි වෙලාවෙයිද දන්නේ. අද ඉන්නත් පුළුවන්. අහලා බලන්න තියෙන්නේ මම සූදානම්ද කියලා. සූදානම් වෙන්න ඕනේ මොනවත් අරගෙනද? දසදාන වස්තුව සම්පූර්ණ කරගන්න කිව්වා. දස පුණ්‍ය ක්‍රියාව සම්පූර්ණ කරගන්න කිව්වා. දස කුසල කර්මපතවල යෙදෙන්න කිව්වා. මනා සීලයක් තියාගෙන සූදානම් වෙලා ඉන්නවනම් මෙරිච්ච ගමන් තිරිසන් වෙන එකක් නෑ. නිරේගාමි වෙන්නේ නෑ. ප්‍රේත ලෝකවල අසුර ලෝකවල ඉන්නේ නෑ. මෙරිච්ච කෙනාගේ උපදින තැන තීරණය කරන්න සීලය. එහෙම නැත්නම් කෙනෙක් මැරිලා ගිහිල්ලා උපදින්න ඉන්නේ කොහෙද? ආන්ගේ උපදින්න ඉන්න තැන වෙනස් කරන්නේ සීලේ. මැරිලා උපදින්න ඉන්නේ සමහරලාවට කුණු ගොඩක් උඩ ඉහෙන බැස්සෙක් වෙලා වෙන්දේ. නමුත් ඇහි පිල්ලම් ගහන මොහොතට ඉහෙන බැස්සෙක් බවට පත්කරන එක වෙනස් කරලා සුගතියක උපද්දවන්න පුළුවන්කම තියෙනවා තමන් ගාව තියෙන සීලේට. එහෙමනම් අපි කල්පනා කරන්න ඕනේ මම ගාව එහෙම එකක් දැන් තියෙනවද කියලා. තියෙනවනම් බය නෑ. නැත්තම් බයක් තමයි තියෙන්නේ. එතකොට එහෙනම් ඒ තරම් වේගෙන් මරණය එනවා කියලා කිව්වේ මේ සිත ඒ තරම් වේගවත් නිසා. උප්පාද ස්ථಿತಿ භංග. ඇති වෙනවා පවතිනවා නැති වෙනවා නැවත ඇති වෙනවා පවතිනවා නැති වෙනවා. ඉතින් ඒ නිසා මේ කාරණාව සිහිපත් කරහම රජ්ජුරුවන්ට ඇති වුණේ ලොකු සතුටක්. ගුණධර්ම පුරාගෙන ජීවිත පවත්වන්න කියන එක අපිට හොඳ බණක් කියලා තියෙනවා. අපේ බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව අවදී තිරිසං ආත්මවල ඉපදිලා
ලෝක සත්වයාට බණ තමයි කියලති. මොන තරන් කරුණාව බෝධිසත්ව කාලින්දල සත්වයා කෙරෙහි තිබුණද. මෙන්න මේ මරණය කියන එක ෂණික මරණය. මේකට කියන්නේ ෂණික මරණය කියලා. සිතක් උපදිනව පවතිනව නැතිවෙනවා. ඒකට කියනවා ෂණික මරණය කියලා. ඊළඟට පින්නතින මේ ෂණික මරණයේ වේගය තමයි අපි මේ ජාතක කතාවත් එක්ක සාකච්ඡා කරන්න තියෙන්නේ. ආන් ඒ නිසා මෙතන සිහි කරන්න කියලා තියෙන්නේ ජාතස්ස පණ අවසන් මරණතු ඉපදුනොත් අනිවාර්යයෙන්ම මැරෙන්න ඕනේ. ඒකයි මේ ජාතස්ස පණ අවසන් මරණතු ඉපදුනොත් අනිවාර්යයෙන්ම මැරෙන්න ඕනේ. ඒ බව නිතර නිතර සිහි කරන්න ඕනේ කියලා කියනවා. ඉපදුන කෙනා අනිවාර්යයෙන්ම මැරෙනවමයි. නොමැරී ඉඳීමක් නම් ඇත්තෙම නැහැ. ඒක හැම වෙලාවෙම සිහිපත් කරන්න කියනවා. තමන්ට පිටිපස්සෙන් නිතරම වදකෙක් ඉන්නවා වගේ කියලා හිතන්න ඕනේ. සඳහන් කරනවා කොයි මොහොතේ ගැලසිඳලයිද දන්නේ. පිටිපස්සේ ඉන්න වදකයා කොයි මොහොතේ ගැලසිඳලයිද දන්නේ නැහැ. ඒ වගේ මේ ජීවිතේ මගෙන් කොයි වෙලාවෙ අරගනීද දන්නේ නැහැ. සූදානම් වෙන්න හෙටනම් කල් නැහැ. හෙට සූදානම් වෙන්න හිතන්න පුළුවන්. නමුත් ජීවිතේ අද ගන්න පුළුවන් වදකයා කඩුව අද බෙල්ලට පාත් කරන්න පුළුවන්. ඉනිසා කාලයක් ගන්න එපා කියලා කියන්නේ. ඊළඟට සඳහන් කළා මේ උපතත් සමගම පැමිණිලා සිටින මරණය. ඒ නිසාම මේ පුද්ගලයන් සත්වයන් ඉපදුනතා පටන් මරණය හොයාගෙන යන්නේ. උපතත් සමගමයි මරණය ඇවිල්ලා ඉන්නේ. පුද්ගලයා මේ සත්වයන් ඉපදුන දා ඉඳලා මරණයට යන්නේ. එහෙනම් ඉපදුන දා ඉඳලා මරණයට යනවා. පිළිතුර මේකට උදාහරණ මේ ලෝකේ ඕන තරම් තියෙනවා. කන්දක් මුදුනේ ඉඳලා ගලාගෙන බහිනව ගංගාවක්. කන්ද මුදුනේ ඉඳලා ගලනකොට ඒක වේගින් ගලනවනේ. එක මොහොතක්වත් කොතනවත් නතර වීමක් තියෙනවද? මේක ගලාගෙන 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 යනවා. අපේ ජීවිතේ නතර වීමක් නම් කොතනවත් නැහැ. මේකත් ගලාගෙන යන්නේ කවදා හරි මරණයකට. ගඟ ගලාගෙන යනවා මොහොත ගාවට. සාගරේ දක්වා ගඟ ගලනවා. ඔබයි මමයි එක මොහොතක්වත් නතර නොවි මේ කොහාට ද යන්නේ? මරණේ ගාවට. අපි කොයි පැත්තට ගියත් යන්නේ මරණේ ගාවට නෙමෙයිද? ඉස්සරහට ගියත් පිටිපස්සට ගියත් නැගෙනහිරට බටහිරට උතුරට දකුණට කොහෙ ගියත් අපි යන්නේ මරණේ ගාවට. ඒ නිසා බේරෙන්න පැත්තක් ඇත්තෙම නැහැ. ඒ නිසා මෙතන සඳහන් කරන්නේ සත්‍යයන් ඉපදුන දා පටන්ම මරණය හොයාගෙන යනවා. කොයි වගේද? සූර්යා මතුවන තැන පටන් බහින පැත්තටමයි යන්නේ. සූර්යා යම් තැනකින් මතුවෙනවා. අපිට පේන්නේ ටික ටික උඩට එනවා වගේ. නමුත් මේ කොහෙද යන්නේ? මේ හොයාගෙන යන්නේ බහින තැන. එතකොට අපි ඉපදුන දා ඉඳලා අපිටත් පේන්නේ ලදරුවා ළමයා වුණා. ළමයා තරුණයා වුණා. ඉතින් අපි හරි කැමතියි ඒ තරුණ වයසට එනකන් එනවට. එහෙනම් මේ ලදරුකම ළමාකම තරුණකම මැදිවය මේ සේරම පහු කරගෙන මේ කොහෙද යන්නේ? මරණේ ගාවට. සූර්යාගේ ගමනම තමයි අපිත් මේ යන්නේ. ඒ වගේම සඳහන් කරනවා මේ ළමයා ඉපදුන දා ඉඳලා ටික 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 මේ යන්නේ මරණය හොයාගෙන. ඊළඟට යම්සේ පර්වත මුදුනෙන් ගලන දිය ඇලි තනකොළ පඬරයන් මේ සියල්ලම අරගෙන ගසාගෙන යනවා අවසානයේ දක්වා. නැත්තම් සාගරයේ මුණ ගැහෙනකන් එක මොහොතක්වත් නවතින්නේ නැහැ. ඒ වගේ තමයි අපිත් එක මොහොතක්වත් නවතින්නේ නැහැ. රෑ දවල් දෙකේම මේ යන්නේ මරණය හොයාගෙන. අන්න ඒ වගේ මොහොතකුද නොනවති මරණයට අභිමුඛවම තමයි අපි ගමන් කරන්න කියලා සඳහන් කරනවා. ඊළඟට තවත් උදාහරණයක් සඳහන් කරනවා. මේ ගවයා කවුරු හරි ගවයෙක් අරගන්නව මරන්න.
ගෙදර කැති කරන ගවී. ගෙදර මිනිස්සුන්ගෙන් සල්ලි දීල ගන්නවා. ගවයට කණ්ඩත් දෙනවා. ගවයට බොන්්ඩත් දෙනවා. කඹේකුද්දා ගන්නවා. බොහොම කීකරු අරන් යනවා. කොහටද මේ ගෙනියන්නේ? ඝාතනාගාරයට. දැන් එතකොට ගවයා මේ ඇතිකරපු ගෙදර ඉඳලා පාදය ඔසවලා තියෙන පියවරක් පියවරක් ගානි කොහට දෙයා ලංවෙන්නේ? ඝාතනාගාරය ගවට. එකැනි ජීවිතයේ අවසානයේ සිදුවෙන තැනට. ගවයා එක දන්නවද? එයා බොහොම කීකරුව යනවා. අංගේවාගේ මේ මොහොතේ යම් පාදයක් ඔසෝලා යම් තැනක අපි තියෙනවාද ඒ පය තීතියා යන්නේ මරණය ගවට. අපිට හිතෙනවා අපි කොළඹ යනවා, අපි නුවර යනෝ, අපි වන්දනාව යනෝ. මේ කොයි පැත්තට ගියත් කොහෙද මේ යන්නේ? කොයි පැත්තට ගියත් මේ යන්නේ මරණය ගවට. එහින්ද මේක නිමාවක් නම් නිමාවක් නෑ. හැම වෙලාවෙම අවශ්‍ය සූදානමක් විතරයි. සූදානම් පුද්ගලයා ඒ ඕනෙම මොහොතක ඒ තත්ත්වයට මුහුණ දෙන්න බලාපොරොත්වීම තමයි සූදානම් වෙලා ඉන්නේ. ඊළඟට පින්නතිනි මේ කාරණාව තවත් විස්තර කරනකොට තවත් සඳහන් කරනවා යම් කෙනෙක් මේ මහ පොළවේ පය තියලා පයින් ඇවිදගෙන යනවද, යානාවක යනවද, අහසින් යනවද, ඒ කොහෙන් ගියත් ගිහිලා තියෙන්නේ මරණය ගාවටමයි කියන කාරණාව. අන්න එහෙම පින්නතින් හිතලා බයවෙන්ඩ කියලා එහෙම නෙමෙයි මෙතන කියන්නේ. මේ තරම් ඉක්මනට මං හොයාගෙන මරණය එනවා කියලා බයවෙන්ඩ කියලා නෙමෙයි අපිට කියන්නේ. මොකද බය වුණා කියලා ඇති වැඩක් තියෙනවද? බය වුණා කියලවත්, ඇඬුවා කියලවත්, වෙනත් කටයුත්තක යෙදුණ කියලවත් මරණය නවතින්නේ නැහැ. අඬන කෙනා ගාවටත් එනවා, බයේ ඉන්න කෙනා ගාවටත් එනවා, සතුටින් ඉන්න කෙනා ගාවටත් එනවා, අහවල් කෙනා ළඟට යන්නේ නැහැ කියලා කෙනෙක් මරණයට නැහැ. හැම කෙනා ගාවටම යනවා. එහෙනම් මෙතන සඳහන් කළේ මරණා නුස්සතියදී සඳහන් කරන්නේ සංවේග උපදවන්න කියලා. බය වෙන්න කියලා නෙමෙයි, සංවේග උපදවන්න කියලා. කොහොමද සංවේග උපදවන්න කියන්නේ? දැන් මේ වෙලාවේ මරණය මට ලැබුණොත් මම ඒ මරණයට සූදානම්ද කියලා හිතන්න. සංවේග උපදවනවා කියලා කිව්වේ ඒකයි. සූදානම් බව Tamanට වැටහෙන්නේ නැත්තම් සිල් නෑ, අනුතුරුදායකයි. ගුණ නෑ, තිසරණ නෑ, ධර්මානුකූල වෙලා නෑ, මෛත්‍රී සහගත බව නෑ, හැම තැනම අනතුරුදායකයි. සූදානම් වෙන්න කිව්වා. සංවේග උපදවන්න කිව්වා. එයි තව මොහොතකින් මේ දරුව ටික දාලා යන්න වෙන්න පුළුවන්. තව මොහොතකින් මේ හදල යන්තම් වැඩ නිමා කරපු ගෙදර දාලා යන්න වෙන්න පුළුවන්. තව මොහොතකින් මේ යාන වාහන ඉඩකඩන් ඒවා හොඳට වැවිලා තියෙනවා. බවභෝග සරුවට තියෙනවා. අය කවදාවත්ම මේ වත්තට එන්නේ නැහැ. අය කවදාවත්ම මේ ගියේ දකින්නේ නැහැ. අය කවදාවත් මේ වාහනේට නගින්නේ නැහැ. නමුත් ඒකට ලොකු කැමැත්තක් ප්‍රිය බවක් තියෙනවා. නමුත් එතකොට තියෙන සංවේගයක් නේ. වැස්ස වහිනවා. අඳුර වැටෙනවා. සීතල දැනෙනවා. අවුව වැටෙනවා. මේ වැව් පිරීලා තියෙනවා. ගංගා ගලනවා. පරිසරයේ ලස්සනයි. නමුත් මට මේ ඔක්කොම අත්හැරලා යන්න වෙනවා. එදාටත් වැහි වහි, එදාටත් ගංගායි ගලයි. නමුත් මම මේ ලෝකේ නෑ. තනියම එහෙම හිතන්න ගියහම මහ පුදුමාකාර සංවේගයක් උපදිනවා. ඒ සංවේගය තමයි එකතු කරගන්න ඕනේ. ඒක එකතු කරගෙන දවසක මීටත් වඩා හොඳ තැනක. දැන් හිතන්නකෝ පින්වතුනි. වැස්සත් වහිනව හරි සෞම්‍යයි. අපිට සෞම්‍ය ඒ මොහොතේ කී දෙනෙක් මැරෙනවා නම් හොඳයි කියලා හිතෙන විදිහට දුක් විඳිනවා ඇද්ද? ගහනවා ඇති, කපනවා ඇති, රිදවනවා ඇති, නොයෙක් වදබන්ධන වලට ලක් වෙලා ඇති. ඒ මිනිසුන්ගේ කල්පනාව මෙව්වා විඳ විඳ ඉන්නවට වඩා මෙරෙලා යනවා නම් කොච්චර හොඳද කියලා.
අපි ජීවත්වෙන්ට හිතන මොහොතක තව කෙනෙක් මැරෙනවනම් හොඳයි කියල හිතනවා. ඒ සෞම්්‍ය මොහොතක ඒ අයි විඳින්නේ අප්‍රමාණ දුක. මටත් එහෙම වෙන්ඩ පුළුවන්. මං වගේම අනිත් අය සතුටු වෙන මොහොතක මම ජීවිතයේ නීරසම අවස්ථාවකට මුණ දෙනා වෙන්න පුළුවන්. එහෙම දේවල් මේ ලෝකෙ ජීවත් වෙනකොට වෙන්න පුළුවන්. ජාතිපි දුක්ඛා කියලා භාගිතුන් වහන්සේ දේශනා කරනකොට හුදු ඉපදී මාත්‍රේම දුකයි කියන කතාව නෙමෙයි කී. ඉපදුනාට පස්සේ මරණය දක්වා ඉපදින පුද්ගලයාට විඳින්න වෙන දුක් කන්දරාවක් තියෙනවා. පිළිකාව හැදිලා දුක් විඳිනවා. අක්මාව දිය වෙලා දුක් විඳිනවා. වකුගඩු දිය වෙලා දුක් විඳිනවා. මේ වාගේ කල්පනා කරලා බලහම අනුන් නිසා ගුටි කාලා දුක් විඳිනවා. වැටිලා අතපය කැඩිලා කුඩු වෙලා දුක් විඳිනවා. එතකොට ඉපදිච්ච තැන ඉඳලා මරණයේ ගාවට යනකන් ඔය අතරතුර විඳින දුක් කන්දරාවක් තියෙනවා. ඉපදුන නිසානේ මේ දුක් ටික තියෙන්නේ. එහෙනම් ජාතිය දුකයි. ඔය හැම දුක් කන්දරාවකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අන් ඒ නිසා මෙතන සඳහන් කළා කොහොමද මේ වෙලාවේ මරණය මට ලැබුණොත් මම මරණයට සූදානම්ද? දැන් අර ලෙඩාට හිතුණු. දැන් තාම ලෙඩ වෙනකන් සූදානම් වෙලා හිටියේ නැත්තම් දැන් සූදානම් වෙන්න විදිහකුත් නැහැ. ලෙඩ වෙලා. කල්පනාවක් තියෙනවා සනීප වෙලා ගිහිල්ලා කරපු වැරදි වැඩ ඔක්කොම අත්හැරලා දානවා කියලා. නම් කවුද දන්නේ සනීප වෙලා ගෙදර යයිද කියලා? එහෙම වෙච්ච කෙනෙකුට ජීවිතයේ මොන තරම් සංවේගයක් උපදීද? මම හරියට ධර්මානුකූලව ජීවත් වුණේ නෑ නේද කියලා හිතෙනකොට. එහෙම මෙහෙන් ඇහිච්ච බණ කතා තියෙනවා. එහෙම මෙහෙන් කියාපු යාළුවෝ මිත්‍රයෝ ඉන්නවා. නිරේ ප්‍රේත ලෝකයේ තිරිසන් ලෝකෙ ගැන. නමුත් ගණන් ගත්තේ නෑ. හැබැයි මේ වෙලාවේ ඔය ඔක්කොම මතක් වෙන්න පටන් ගන්නවා. මං හිතන්නේ ඒ තරම් දරුණු මොහොතක්. ඒ තරම් සංවේග ජනක මොහොතක්. ජීවිතේ ඊට කලින් ඉපදෙන්න නැති වෙති කියලා. නමුත් ආයේ ඒක හදාගන්න කාලය එන එකක් නෑ. හදවතින් මඩල තමයි මැරෙන්න වෙන්නේ. ඉතින් සූදානන්ද කියලා හිතන්න ඕනේ. තාමත් මම බුදුරජාණන් වහන්සේට අකීකරුද? තාමත් මං පාපෙහි ගැලෙනවද? ඒ විතර භාග්‍යතුන් වහන්සේට අකීකරුයි කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මාර්ගයේ යමෙක් ගමන් කරන්නේ නැත්තම් ඒ භාග්‍යතුන් වහන්සේට අකීකරු කෙනෙක්. අම්මයි තාත්තයි දරුවන්ට යම් අවවාදයක් අනුශාසනාවක් කරනකොට දරුවෝ ඒ අවවාදයට අනුශාසනාවට කීකරු නැත්තම් ඒ දරුවන්ට කියන අකීකරු දරුවෝ කියලානේ. එතකොට එහෙනම් භාග්‍යතුන් වහන්සේ අපිට යමක් දේශනා කරලා තියෙනවනම් ඒ දේශනාවට අපි අවනත වෙලා නැත්තම් අපි තාමත් භාග්‍යතුන් වහන්සේට අකීකරුයි. අපි භාග්‍යතුන් වහන්සේට අකීකරුයි කියලා කියන්නේ අනිවාර්යෙන් මොකේද ගැලෙන්නේ? පාපීම ගැලිනවා. එනිසා ඒ අකීකරු බව මේ සංසාරේ හරි භයානක තැනකට අපි අරගෙන යනවා. දවස පුරාම කරන දේවල් පිනතුනි, මේ දවස පුරා කරන දේවල් වලින් අපි කොච්චර කුසල් රැස් කරනවද කොච්චර අකුසල් රැස් කරනවද ඔය දෙක මනාව තීරණය කරන්න ඕනේ. කොච්චර කුසල්ද කොච්චර අකුසල්ද? අපිට කොච්චර අකුසල සිත් උපදිනවද දවසකට? රාගසිත්, ද්වේෂසිත්, මෝහසිත්, ලෝභසිත්, ඒ සේරම දේවල් අකුසල් සිත්නේ. ඔය අතර ධර්ම කාරණාවක් අහලා දහම් පොතපත කියවලා ඇතිවෙන ප්‍රීතිය සහිත සිත් කොච්චර දීපදිනේ. සමහරලාට අද දවස පුරාම සමහර කෙනෙක් එක බණ පොතක්වත් බැලුවේ නෑ. සමහර කෙනෙක් එක බණක්වත් ඇහුවේ නෑ. සමහර කෙනෙකුට තුනුරුවන් වෙද ගන්නවත් බැරි වුණා. උදේ ඉඳලා රෑ වෙනකම් මේ නීවරණයන්ට යට වෙලාම කටයුතු කළා. කුසල් සිත් ඉපදුනේම නෑ සමහරලාට. තමන්ගේ රාජකාරිය වලට ඇඟිලි ගහපු අයට ද්වේෂ කරන්නයි, ගෙදර ඉන්න අයත් එක්ක ද්වේෂයෙන් කතා කරන්නයි, හම්බුණා එක සිල් බිඳ ගන්නයි,
මේ දේවල් වලට ගියහම පිං රැස්වෙච්ච වෙලාවක් ඇත්තෙම නෑ. දවස පුරාම පවුමයි රැස් වෙලා තියෙන්නේ. ඉඳලා හිටලා දවසක පිනක් කරනවා. අපි දවස අරගත්තොත් දවසේ පැය 24ක් තියෙනවා. පැය 24ක් පුරාවටම අකුසල් රැස් කරලා පැයක් කුසල් රැස් කරලා පුළුවන් වෙයිද මේ සංසාරයෙන් එතෙර යන්න? එතකොට දවස් දෙකක් යනකොට පැය 46ක් පව් කරලා පැය දෙකක් පින් කරලා තියෙනවා. තුනක් වෙනකොට, හතරක් වෙනකොට, පහක් වෙනකොට පව් කන්ද කොච්චර ලොකුයිද? පින් ටික ඊළඟ තියාපු අබැටයක් වගේ. පුළුවන් වෙයිද එතකොට ගොඩ යන්න? ආන් ඒකයි හිතන්න තියෙන්නේ. එහෙනම් මං තාම සූදානම් නැහැ. ඒ හින්දා දැඩිසේ වීරිය කඩන්න ඕනේ. මේ සංසාරයෙන් එතෙර යන්න නම් ඒ කාරණාවයි මෙතන මේ සිහිපත් කරන්න යෙදෙන්නේ. ඊළඟට පින්නතුනි, මේ කියන කාරණාවල් මනාව කල්පනා කරලා බොහොම සංසාරී මනුස්ස ජීවිතයක් ලැබෙනවා කියන එක පරම දුෂ්කරයි. ඒ කියන්නේ අද ලැබිලා තියෙන මේ මනුස්ස ජීවිතේ ආය සමහරට අවුරුදු කෝටි ගානකින්වත් හම්බෙන්නේ නැති ජීවිතයක් මේ හම්බ වෙලා තියෙනවා. තව මොහොතින් විඳලා යන්න පුළුවන්. ආන් ඒ හින්ද කුසල් කරලා ආපහු සුගතියක උපදින්න පුළුවන් තැනට ජීවිතේ කොහොම හරි පෝෂණය කරන්න ඕනේ කුසල් වල. කුසල් දහම් රැස් කිරීම අඩු කරන්න හේතු වෙන ප්‍රමාදය හෙවත් කුසලයට කම්මැලිකම අපි නැති කරන්න ඕනේ. කුසලයට තියෙන කම්මැලිකම නැති කරන්න ඕනේ. මොකද අපේ කම්මැලිකම වැඩියෙන්ම තියෙන්නේ කුසල් පැත්තේ. අකුසල් කරන පැත්තේ එහෙම කම්මැලි බවක් පේන්නේ නැහැ. බණ අහන්න ඕනේ කියලා හිතුනොත් වෙන වැඩකට යෙදෙනවා. බණ පොතක් බලන්න ඕනේ කියලා හිතුනොත් සමහරట్లాට නිදා ගන්නවා. පින්කමක් කරන්න ඕන තැන අපි ඒකට පහු වෙනවා. හැබැයි අකුසලයක් රැස් කරන්න යමකටද යෙදෙන්න තියෙන්නේ ඒ හැම එකක්ම සැලසුම් කරලා උනන්දුවෙන් උද්‍යෝගයෙන් මේ වෙනුවෙන් යෙදෙනවා. ඒක සාමාන්‍ය සත්වයාගේ සිද්ද. ඒක නිසා තමයි සාමාන්‍ය සත්වයාගේ මහගෙදර වගේ නිරය කියලා සඳහන් කරලා තියෙන්නේ. අවීචියට අබෑටයක් දැම්මහම ඒක කාලාන්තරයකට බිම වැටෙන්නේ නැහැ කියලා කියන්නේ. අවීචියේ ඒ තරම්ම නිර්සත්තුන්ගෙන් පිරීලා. උපමාව කොහොමද තියෙන්නේ? බටයකට ඊයම් පුරවහම ඒ බටේ අතුරු සිදුරු නැතුව ඊයම් වලින් පිරෙනවා. අවීචියත් නිර්සත්තුන්ගෙන් පිරීලා ඉන්නේ වගේ කියලා කියනවා. මේ වාගේ ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිත අරගෙන ඒකේ වටිනාකම තේරුම් නොගත්තාය. ආගින් සම්පතර සඳහන් කරනවා මෙන්න මේ කම්මැලිකම නැති කිරීම සඳහාම, කුසලයට තියෙන අකමැත්ත නැති කිරීම සඳහාම මරණ සතිය වඩන්න කියලා. මොකද නිතර මම මැරෙන කෙනෙක් මරණං ආදි වශයෙන් මරණය සිහිපත් කරනකොට හොඳට බෞභෝග සම්පත් තියාගෙන ජීවත් වෙච්ච අය ඒ සම්පත් සියල්ලම අතහැරලා දාලා මැරිලා ගිහිල්ලා තියෙන බව මනාව කල්පනා කරාම ඒ පුද්ගලයාට මමත් මැරෙනව නේද කියන කාරණාව ටික ටික හිතෙන්න පටන් ගන්නවා. එහෙම නැති වුණා නම් අපි ඕන තරම් මරණ දැකලා තියෙනවා පින්නතු. මේ ජීවිතේ කොයි තරම්නම් මලගෙවල් වල අපි ගිහිල්ලා ඇද්ද? නමුත් ඒ කාගේවත් මරණය පිළිබඳව හැඟීමක් තියෙනවා පේනවද? හරියට නිකන් අර මැරිච්ච මිනිස්සයා විතරයි මැරෙන්නේ, අපි කවුරුවත් මැරෙන්නේ නැහැ වාගේ ඉන්නේ. ඉන්ද සංවේග බවක්, මේ මරණය සිහිපත් කරන බවක්, දකින බවක් එහෙම එකක් නැහැ. වැඩියෙන් වැරදි කරන තැනක් නේ මලගෙදර කියලා කියන්නේ. මැරිච්ච මිනිස්සයත් පැත්තක. තව පිරිසක් මේ අප්‍රමාදී වෙනවද? කුසල් වඩනවද? මේ මිනිස්සයාට වෙච්ච දේ තව ටිකකින් මට වෙයි කියලා හිතෙනවද? එහෙම හිතෙන්නේ නැහැ, මැරෙන්නේ නැහැ වගේ ජීවත් වෙනවා. සමහර වෙලාවට මැරුණා කියලා දන්නේත් නැහැ. එහෙම සඳහන් කළේ ඒ මිනිසයා මැරිලා මල් ශාලාවට ගෙනහිල්ලා කපලා පස්සේ අරගෙන ඉන්නේ මේ කෑලි කෑලි කපපු මිනිස්සේ.
නම් හරියට අපි අඩන්න පනතියෙනවා. ඊට පස්සේ ගෙදරින් ගෙනියන්න මේ පෙට්ටිය වහනකොට ආයි කෑ ගහලාන්නනවා. කවරු හරි ඉක්ම ඉක්මට ඇල් ඇහුත් ඇයි පනතියනවද පෙට්ටිය ඉන්න කෙනට ඇහු එම මේක වහනකොට හුස්ම හිර වෙලා මැරීවාගෙන පනතියනවද කිය ඇහුත් මොකද දෙන උත්තරේ නෑ මැරිලා. ඉතින් එහෙනම් මොකටද අඩන්න කියල ඇහු. මේ වෙනකොට ඒ මනුස්සයා වෙන කොහැරි උපදින තැනක ඉපදිලා සිත් පරම්පරාවල් කෝටි කීයක් පහු කරලද මැරිච්ච ගමම්ම උපදිනවා. අපි තාම මෙහි අඩනවා. අඩුම තරමේ බුදු දහමේ මූලික න්‍යායවත් නෑ. එතකොට පිටිං බාහිරින් භාග්‍යතුන් වහන්සේගේ ධර්මය ගැන හොඳට දන්න කෙනෙක් අපි දිහා බලාගෙන හිටිය අමාර පෙරලි පෙරලි අන්නනකොට අපි ගැන සංවේග තමයි උපදින්නේ. මේ ශ්‍රේෂ්ඨ ධර්මය උරුම කරගෙන ඉපදිලා තා මේක මූලික න්‍යායවත් මේ මිනිස්සු ගාව නෑ කියල ඒ අයි හිතනවා. මොකද මැරිච්ච කෙනෙක් වෙනුවෙන් ඇඩුව කියලා එන්නෙත් නෑ, පණ දෙන්න පුළුවන්කමකුත් නෑ. සංවේග උපදවන්න ඕනේ. මේ දවස් දෙකක් තුනක් ගේ ඇතුළි තිබුණා, ඒ කාලේ මමත් මැරෙයි කියලා වගේ විත්තියක් තිබුණේ නෑ. එහෙනම් මේ ගේ ඇතුළි තියාගෙන මමත් මැරෙන කාරණාව දැනගෙන මොන තරම් ධාර්මික වෙන්නද තිබුණේ. එහෙම වුණේ නෑ අපි. ආන්ගෙහින්ද අපිට මේක තේරිලා නෑ. නමුත් භාග්‍යතුන් වහන්සේ ඇයි මරණ සතිය දේශනා කළේ? කුසලයට කම්මැලි පුද්ගලයා මරණ සතිය වඩනකොට නැවත නැවත කුසල් වඩන්න පෙළඹෙනවා. ඒකටයි මරණ සතිය.